ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ඉන්න නිවෙමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ තවත් පිපිරීමක් කොරෝනා පොකුරට ඊයේත් 2850ක් එක් වෙද්දී මරණ ලැයිස්තුවට 39ක් එක් වෙයි සංචරණ සීමා දැඩි වෙයි දිවයිනපුරා පොලිස් මාර්ග බාධක කොරෝනාව අස්සේ හිස ඔසවන වැලි මැස්සා මැලේසියාවත් සති 2කට ලොක්ඩවුන් ගිනි ගැනීමට ලක්වුණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තවත් පිපිරීම් කිහිපයක් ඊයේ රාත්‍රියේ සිද්ධ වෙලා තියෙනවා කොහොම වුණත් මෙවැනි අවස්ථාවක ඒ ආකාරයේ ගිනි ගැනීම් සිදුවීම සාමාන්‍ය තත්වයක් බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළා. නෞකාවේ ඇතැම් කොටස් පාවියා වෙරළ තීරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයටද ලක් වුණා. ඒ රාත්‍රියේ නෞකාවේ සිදු වූ පිපිරීම් අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයෙන්. අද පාන්දර වෙනකොට නැවත සුළු පිපිරීමකුත් එක්ක ගිනි දැල්ලක් ඇවිල්ලා තියෙනවා. කන්ටේනර් 1000කට කිට් වෙන්න තිබුණු තැනක් නිසා ඒක ඇතුලේ තියෙන විවිධ දේවල් පුපුරලා ඒ විටින් විට ගින්දර මතුවීම මේ වාග්ඥාක් පිච්චෙනකොට තියෙන ස්වභාවය. බාහිරව කිසි ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඇතුළේ සිදුවන ගින්නක් සහ ආදාළ කණ්ඩායම් මේක වටේ ඉන්නවා. ඒ අය විසින් පාලනය කරගෙන තියෙනවා. මේ තමයි තත්ත්වය. කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් නැංගුරම්ලා තිබියදී පසුගිය 20 වෙනිදා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට බොහෝ දුරට නිවා අවසන් කර තිබෙනවා. මෙම නෞකාවේ ඉන්ධන ටැංකි තුල ඉන්ධන මෙට්‍රික් ටොන් 325ක් තිබූ බව සඳහන්. නෞකාවේ ඇති වූ පිපිරීමත් සමග එහි තිබූ බහලුම් මුහුදට වැටි ඒවා මුහුදුබඩ ප්‍රදේශ රැසක වෙරළට ගොඩගසා ඇති අයුරුද දැකගත හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා. කළුතර සිට කල්පිටිය දක්වා වූ ප්‍රදේශය තුළ මෙම තත්ත්වය දැකගත හැකි අතර අධික තාපය හා උෂ්ණත්වයේ හේතුවෙන් ගිනියම් වූ ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. සාගර පත්ලටද මෙම ද්‍රව්‍ය එක්වී ඇති අතර වෙරළ දූෂණය වී ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ. මේ වෙද්දි මුහුදු පතුලේ තියෙන සියලුම ජීවීන් ඒ වගේම කොරල් පරතිමුණා නම් ඒවා ඒ වගේම මුහුදු තුන වගේ දේවල් වලට වැඩි හානියක් වුණා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඊට අමතරව මේ නැවෙන් නිකුත් වුණු විශේෂයිත දුම් රොටු නිසා ඊටමත් වැඩි වායු දූෂණයක් වුණා කියලා අපි නිගමනය කරන යනුව මේ වායුව ඉහළ වායු ගෝල්ඩ් එකතු වීම හරහා අම්ලවැසි තත්ත්වයක තීමේ තත්ත්වයකට ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වායුව ආග්‍රහණය කිරීම හරහා හුස්ම ගැනීම හරහා අනිවාර්යෙන් ශ්වසන පද්ධතියේ යම්කිසි අසාත්මිකතාවනොත් ඇතිවීමේ හැකියාවක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. මේ අතර නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය පිළිබඳ දත්ත ගණනය කිරීම සහ විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැහැදිලි කළා. විශේෂඥ කණ්ඩායමක සහාය ලබාගෙන ශ්‍රී ලංකා පොලිසිය සහ අනිකුත් අංශවල සහාය ලබාගෙන අපි ඉදිරියට දිගටම මේ විමර්ශන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පරිසරයට වෙච්ච හානිය තාම ගණනය කරමින් යන්නේ. අපි මේ අවස්ථාවේදී කරන්නේ දත්ත එකතු කරන එක. ජලයේ තත්ත්වය, වායුගෝලයේ තත්ත්වය, පසේ තත්ත්වය, මැරිච්ච ජීවීන්ගේ තත්ත්වය ආදී වූ දේවල්. මේවා එකතු කරගෙන අපි ගත යුතු උපරිම පියවර ගන්නවා කියලා මම කියන්න කැමතියි. අලුත් අවුරුදු කොරෝනා රැල්ල දවසින් දවස ඉහළ යද්දී ඊයේ දවසෙත් අපේ රටෙන් කොරෝනාවට ගොදුරුණු 2850 දෙනෙකු හමු වුණා. ඒ වගේම කොරෝනා මරණ 39කුත් වාර්තා වෙලා තියෙනවා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 2850 දෙනා අතරින් වැඩිම පිරිස වාර්තා වී තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 512ක්. ගම්පා දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 443ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 281ක් හඳුනා ගැනුණා. මහනුවරින් ආසාදිතයන් 271 දෙනෙකු හා නුවරඑළියෙන් ආසාදිතයන් 191 දෙනෙකු වාර්තා වෙදී කුරුණෑගලින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 177ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 150 දෙනෙකු හමු වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,77,711ක්. ඒ අතරින් 29,986 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 1,46,362ක්. ඊයේ දිනේදී තවත් කොරෝනා මරණ 39ක් වාර්තා වූ අතර ඒ සමගින් මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,363 දක්වා ඉහළ ගියා. මඩකලපුව ආර්යම්පති ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එය වසා දැමීමට පියවර ගන්නවා. ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට සහ PCR පරීක්ෂණවලට ලක් කිරීමට පියවරගෙන ඇති බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන් මයුරන් මහතා සඳහන් කළා. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණවලදී නව ආසාදිතයන් 45 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු වවුනියාව පොලිස් ස්ථානයේ විෂපීජහරණයට ලක් කිරීමට කටයුතු කරනවා. ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර ඇති අතර ආසාදිත නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගනුනේ. කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර රජය අරගෙන තියෙනවා. අද දවසේ ප්‍රදේශ ගණනාවකදී එන්නත් ලබා දීම ආරම්භ වුණා. කොරෝනා මර්ධනය එන්නත් කරන වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. ඇස්ට්‍රසෙනකා යනතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 9,25,242 දෙනෙකුට ලබා දුන් අතර එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 3,43,293ක්. සයිනෝෆාම් මෙනතේ පළමු මාත්‍රාව 5,80,31 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 2,435ක්. ස්පුට්නික් එන්නතද පුද්ගලයන් 14,984 දෙනෙකුට ලබා දී තිබෙනවා. දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මීට දින 3කට ප්‍රථම සයිනෝෆාම් චීන එන්නත ලංකාවට රැගෙන එනු ලැබුවා. ඒ එන්නතෙන් මාත්‍රා 1,25,000ක් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මාතර ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට බෙදා හැරලා පසු ගිය දින 3ක් පුරාවටම එන්නත් කරන මේ දිස්ත්‍රික්ක තුනේ කරුණු ලැබුවා. ඊට පස්සේ එන්නත් මාත්‍රා ලක්ෂ 3,75,000ක් රඳවා ගන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. විශේෂයෙන්ම දෙවන මාත්‍රාව ජූනි මාසේ 8 වෙනිදාගෙන් ඉදිරි දින කීපෙදී ලබා දීමට නියමිතව තිබෙන හින්දා මේ අනුව රඳවාගෙන තිබූ මාත්‍රා 3,75,000න් අධිකරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. අපට මේ මාත්‍රා වලින් ලක්ෂයක් කොළඹ දිස්ත්‍රික්කයටත් ඒ වගේම 75,000ක් ගම්පහ දිස්ත්‍රික්කයටත් 50,000ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ඒවගේම කළුතර දිස්ත්‍රික්කයට 25,000ක් මාතර දිස්ත්‍රික්කයට 25,000ක් රත්නපුර දිස්ත්‍රික්කයට 50,000ක් සහ යාපනයේ අර්ධද්වීපයට 50,000ක් බැගින් මෙම මාත්‍රා ලක්ෂ 3,75 බෙදා හැරලා අද දින සිට මෙම මාත්‍රා ජනතාව වෙත ලබා දෙන්නට කියලායි. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පාදුක්ක රෝහලේ කාර්ය මණ්ඩලයට හා එහි එක් සේවකයෙකුගේ ඥාතීන් දෙදෙනෙකුට ඇස්ට්‍රසෙනකා එනතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදු වුණා. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටාෂයේ හුදකලා කර ඇති ඌරවත්ත ග්‍රාම නිලධාරී වසමින් ජනතාවට කොරෝනා මර්ධන එන්නත් ලබා දීම සිදු වුණේ ඌරවත්ත ගංගාරාම විහාරස්ථානයේදී. රාජ්‍ය අමාත්‍ය මොහන්ද සිල්වා මහතාද ඊට එක්ව සිටි අතර එහිදී පුද්ගලයන් 600 දෙනෙකුට එන්නත් ලබා දීම සිදු වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ සයිනෝෆාම් එන්නත ලබා දීම තුන්වන දිනටත් ඊයේ සිදු වූ අතර 14,000කට මේ දක්වා එන්නත් ලබා දී ඇති බව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා සඳහන් කළා. මේ වෙනකොට දිවයින පුරා ක්‍රියාත්මක කරලා තියෙන සංචරණ සීමා ජූනි 7 වෙනිදා අලුයම 4 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න රජය ඊයේ තීරණය කළා. ඒත් එක්කම එම සංචරණ සීමා සම්බන්ධයෙන් පනවලා තියෙන නීති දැඩිව ක්‍රියාවට නංවන්නයි පොලිසිය සහ ආරක්ෂක අංශ පියවර අරන් තියෙන්නේ. දැන්ට යම් විවිධ විවේචන ඇති කරනවා. පසුගිය 25 වෙනිදා ජනතාව හැසිරිච්ච ක්‍රමවේදය පිළිබඳව විශාල කැපකිරීම් ජනක කරපු ජනතාවක් මේ රටේ ඉන්නේ. සමහර සුළු කොටසක් අතින් යම් යම් අතපසුවීම් වෙන්නේ නැති, හැකි ඉක්මනින් තමුන්ගේ අවස්ථාවෙන් කරගන්න තිබු උද්‍යෝගය මත මෙවැනි දේවල් වෙන්නේ නැති. කෙසේ වෙතත් ඒ හැසිරීම් පිළිබඳව सह नवतवतावाक् वैद्य विशेषज्ञवरुण विसीन धनुम दुन्ना मेक बह हिम मगदिनावत्तल बह एक दिगट मेक वाहन होने के सीलु खारना जनातुमार කියපු විශ්ලේෂණයකින් පසුව තමයි ඒත් එක්කම රටේ ජනතාවට අපහසුතාවයකින් තොර නිවසටම ජංගම ආකාරයෙන් ආහාර පාන ලබා දීමේ ක්‍රමවේදයක් නැත්නම් අත්‍යවශ්‍ය බඩු ලබා දීමේ ක්‍රමවේදයකුත් තිබෙනවා බවට සනාථ කර ගැනීමෙන් අනුතර තමයි අධිකරු ජනාධිපතිතුමා මෙවැනි තීරණයක් ඊයේ දිනේදී ගනු ලැබුවේ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා දැඩිව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාව තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. එමෙන්ම ද්‍රෝණ තාක්ෂණයේ යොදා ගැනීමෙන් සංචරණ නීති හා නිරෝධායන නීති කඩ කරන්නන් කොටු කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. පසුගිය පැය 24 කාලය තුල නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 793ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීම ආරම්භ කරන ලද පසුගිය ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 16386ක් පමණ වෙනවා. ඒ වගේම පසුගිය පැය 24 කාලය තුල වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන්. එම පිරිස 161ක් වෙනවා. ඒ වගේම ඊයේ දින ඩ්‍රෝන යානා උපයෝගී කරගනිමින් තවත් මෙහෙයුමක් කොළඹ ග්‍රෑන්ඩ් පාස් සහ කොළඹ පිටිය පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වුණා. එම මෙහෙයුමේදී සංචාරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 4 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින බස්නාහිර පළාත තුල ධාවනය වන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර ත්‍රිරෝද රථ 4643ක් පරීක්ෂාවට ලක් කරනු අතර සංචාරණ නීති උල්ලංඝනය කළමින් ගමන් කළ ත්‍රිරෝද රථ 6ක් පොලිස් භාරයට ගනු ලැබුවා අතර ඒවායේ ගමන් කළ පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අද දිනේත් මේ මෙහෙයුම් ඒ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. එනිසා නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. මෙතර නිරෝධායන නීති ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. වාහන හා පුද්ගලයන් පරීක්ෂාවේදී ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසයි පොලිස්පතිවරයා එම චක්‍රලේඛනයෙන් උපදෙස් ලබා දී ඇත්තේ. පරීක්ෂා කිරීම් වලින් ඇතැම් පොලිස් නිලධාරීන් ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් පරිභව කිරීම් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් මින් ඉදිරියට එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඊට සම්බන්ධ නිලධාරීන් හා ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි අදාළ චක්‍රලේඛනයෙන් දැනුම් දී ඇත්තේ. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වකවානුවේ ගමනාගමනයට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවන් වලට පමණයි. එහිදී ආයතන හැඳුනුම්පත හා ආයතන ප්‍රධානීන්ගේ කැඳවුම් ලිපිය ළඟ තබා ගැනීම අනිවාර්ය වෙනවා. සිදුවන අක්‍රමිකතා වළක්වාලීම සඳහා දිවයින පුරා පරීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණා. දඹුල් ආර්ථික මධ්‍යස්ථානීය තුග වෙළඳාම සඳහා විවෘතව පවතින බව ප්‍රකාශ වීමත් සමග ගොවින් සහ වෙළඳුන් මෙම මධ්‍යස්ථානයට අද පැමිණියද එය වසා තබා තිබුණා. වෙළඳ සංගමේ සභාපති යූබී ඒකනායක මහතා සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානීය හෙට සහ අනිද්දා දෙදින තුල විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ තුග වෙළඳාම සඳහා දුදැස්න සිට විවෘත කර තිබෙනවා. ජංගම රථ මගින් වෙළඳාම් සිදු කිරීමට අපේක්ෂා කළ වෙළඳුන් එම මධ්‍යස්ථාන කරා පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. කොළඹ මැලින් වෙළඳපොළ හෙට සහ අනිද්දා දෙදින තුල එළවලු වෙළඳාම් සඳහා විවෘත කරන බව එහි ව්‍යාපාරිකයන් පවසනවා. අද දිනේ වෙළඳපොළ විවෘතව නැති බව නොදැන ලොරි රථ 200ක් පමණ මැලින් වෙළඳපොළට පැමිණි බවයි මැලින් වෙළඳපොළ හා සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්නායක මහතා සඳහන් කළේ. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය අත්පොත සිසුන්ගේ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට පොත් අලෙවිසැල්වලට අවස්ථාව ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඔන්ලයින් ක්‍රමවේදය හරහා අයදුම් පත්‍ර වෙන් කිරීමේ පහසුකම් සිසුන්ට සලසා දී ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ. කොරෝනා ප්‍රතිකාර රෝහල් ඉදිකිරීම වගේම රෝහල්වලට අවශ්‍ය උපකරණ ලබා දීම තවදුරටත් සිද්ධ වෙන්නේ බොහෝ පාර්ශවවල සහයෝගය මතයි. මඩකලපුව කරදිනාරු ප්‍රදේශයේ ඉදිකළ තාවකාලික කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ජනතා අයිතියට පත් කිරීම සිදු වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයවීමෙන් එම මධ්‍යස්ථානය ඉදිකෙරුණා. රක්වාන පොතුපිටිය ප්‍රාදේශීය රෝහලට නව කොවිඩ් ප්‍රතිකාර වාට්ටු සංකීර්ණයක් ලබා දීමට පියවර ගන්නවා. එය ජනතා අයිතියට පත් කරුණේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඳන් 38කින් සමන්විත එම වාට්ටු සංකීර්ණයේ සියලු පහසුකම් වලින් සමන්විතයි. පොළොන්නරුව හා වැලිකන්ද කොරෝනා දැඩි සත්කාර ඒකකවලට වෛද්‍ය උපකරණ තොගයක් පිරිනැමුණා. පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා වෙත රුපියල් ලක්ෂ 17ක් වටිනා එම උපකරණ බාර දීම සිදු වුණේ මිත්‍රපාල ලංකේශ්වර මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්. නැගිනීර පළාතේ කොවිඩ් ආසාදීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමේ පළමු ආයුර්වේද රෝහල ත්‍රිකුණාමලයේ කප්පල්තුරෙහිදී ආරම්භ කෙරුණා. යුද හමුදාවේ 22 වන සේනාංකය මෙම ආයුර්වේද දිසාරෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කළ අතර ඇඳන් 50කින් සමන්විත ඊට මේ වන විට රෝගී 17 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. කොරෝනා ආසාත රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඇඳන් සැකසීමේ වැඩපිළිවෙල යටතේ මහනුවර කිරුළ සමාජ සත්කාරක පදනම සාදානම් කළ ඇඳන් 100ක් කුණ්ඩසාලේ පොලිස් රෝහල වෙත බාර දීම සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඇඳන් තොගය මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායක මහතා වෙත බාර දීම සිදු කළා. වැලිම හෙත්සාගේ බලපෑම අනුරාධපුර දිස්ත්‍රික්කයට වැඩි වශයෙන්ම එල්ල වෙලා තියෙනවා. මේ උවදුරට ගොදුරුණු 3200ක් පහුගිය අවුරුද්දේදී හමු වුණා කියලයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. වැලිමැස්සා නමින් හඳුන්වන කෘමි සතෙකුගෙන් පැතිර යන මෙම රෝගය ලිෂ්මනයිසස් ලෙසයි හඳුන්වන්නේ. වැලිමැස්සාගේ ගැහැණු සත්වයා පමණක් ලේ උරා බොන අතර පිරිමි සතුන් මල් පැණි හෝ වෙනත් ස්වාභාවික දියර වර්ග මත යැපෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. රෝගයේ පැතිර යාම පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර රෝගය සුව කර ගැනීමට ප්‍රතිකාර පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනේත් බුද්ධික මහතා පහුගිය කාලය ඇතුළත ලංකා පුරා කෙළවරන පර්යේෂණ වලින් පෙන්වලා තියෙනවා අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල දිස්ත්‍රික්කය, ඊට පස්සේ දකුණු පළාතෙන් බැලුවම මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක, මේ හැම දිස්ත්‍රික්කයකම මේ වැලිමැස්සා නිසා ඇතිවෙන ලීෂ්මනයිසිස් කියලා අපි හඳුන්වන රෝගයේ වැඩිවීමක් පැහැදිලිවම පේන්න තියෙනවා. ලංකාව තුළ වැඩියෙන්ම දකින්නේ චර්මගත ලීෂ්මනයිසිස් රෝගය කියන එක. මේකෙන් ඇත්තටම වෙන්නේ බොහෝ විට සුවනවන තුවාලයක් ඇවිල්ලා මේක කාලයක් තිබිලා ඒ නිසා ඇතිවෙන ප්‍රශ්න එක තමයි අපි දැනට ලංකාවේ බහුලව දකින්න. හැබැයි මීට එහා ගිහිල්ලා මේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි කරන ලීෂ්මනයිසිස් රෝගය ඒ තත්ත්වය ඉතාමත් භයානකයි සහ මාරාන්තිකයි. රෝගය හැදිච්ච අයගෙන් 60ක් විතර මිය යන්න පුළුවන්. ඒක අපි ඩෙන්ගු වගේ මියුන වගේ ඉතා පොඩි ප්‍රමාණයක් නෙමෙයි ඉතාමත් අධික ප්‍රමාණයක්. මුහුණේ වගේ තැනක ආවොත් එහෙම ඉක්මනින් ප්‍රතිකාර කරගෙන ගත්තේ නැත්නම් මේක විශාල ලපයක් එහෙම නැත්නම් කල්පවතින කැලලක් හැටියට ඉතුරු වෙන්න පුළුවන්. ජීවිත කාලය පුරා සමහර වෙලාවට අපහසුතාවය ඇති කරන්න පුළුවන්. අයහපත් කාලගුණයත් එක්ක වයඹ වෙරළ තීරයේ ස්ථාන රැසක්ම කාදනයට ලක් වුණා. හානියට පත් වෙරළ තීරයේ කාදනය වළක්වාලන්න විශේෂ වැඩපිළිවෙලක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණයත් සමග මුහුදුරල රළු වීම හේතුවෙන් වයඹ වෙරළ තීරයේ ස්ථාන රැසක් බරපතල ලෙස කාදනයට ලක් වුණා. ඉන් හලාවත වැල්ල මුහුදු තීරයේ කිලෝමීටරයක ආසන්න ප්‍රදේශයක් බරපතල ලෙස කාදනය වූ අතර නිවස් 10කට පමණ හානි සිදු වුණා. අකණ්ඩව සිදුවන මෙම හානිය වළක්වාලීම සඳහා වැලිකොට්ට අතුරා ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදු වුණා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ මහතාගේ උපදෙස් මත එම වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සැපීමද සිදුවන්නේ පොලිසියේ මැදිහත් වීම මතයි. ලේ බැංකුවල ඇති වෙලා තියෙන හිගය පියව ගන්න පරිත්‍යාගශීලීන්ට ලේ ලබා දෙන්න කියලා කරපු ඉල්ලීමට බොහෝ දෙනෙක් යහපත් ප්‍රතිචාර දැක්වුවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ට පහසු මෙන්ම ආරක්ෂිත ස්ථානයකදී රුධිරය පරිත්‍යාග කිරීමට රුධිර පරිත්‍යාගශීලීන් එක්ව සිටිනවා. පොළොන්නරුව මැදිරිගිරිය මහවැලි ඩී කලාපයේ බිසෝපුර මහවැලි නගර සේවා පියසේදී ලේ දන් දීමේ පින්කමක් පැවැත්වුණා. මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ ඒකකයේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් මෙන්ම මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ද ඊට එක්ව සිටියා. මතුරට තරුණ කැල ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව සංවිධාන කළ ලේදන්දීමේ කඳවුර සමෘද්ධි බැංකු සංගම් පරිශ්‍රයේදී පැවැත්වුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් 200කට අධික පිරිසක් රුධිරය පරිත්‍යාග කළ අතර රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියා. ඒ පුවතත් සමගින් ස්වාධීන් රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.